Sansarini කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියේදී අනිවාර්යයෙන්ම අමන්ඩගේ පවුලට වෙන දෙයක් ගැනයි මට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් කොහොමනත් ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කාරණාවක් ගැන කතා කරන්නට බලාපොරොත්තු රසක්ම තියාගන්නවා කියලයි මට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට තිබෙන්නේ. දැන් මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඇමන්ඩගේ පවුලේ හැමෝම එකතු වෙලා හැමතිස්සෙම සිද්ධ කරේ වැරදි විතරයි. මේ කට්ටියට හැබැයි එතනින් එහාට කිසිම ගාණක් තිබුණ නැහැ කියන කාරණාව ගැන අපිට මෙතනදී සිහිපත් කරන්නටත් පුළුවන් හැකියාවක් තිබෙන බව මේ මොහොතදී කියන්නට ඕනි කරන කාරණාවක් බවට පරිවර්තනය වෙනවා කියන කාරණාව ගැන තමයි මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමනත් ඇමන්ඩගේ ජීවිතේ එවැගේම ලෝඩ්ගේ ජීවිතමේ හැමෝගෙම ජීවිත ඉදිරියට කන පිට හැරෙන්න නියමිතයි. මේ වෙද්දී ලොයිඩ් වගේම ලොයිඩ් ඔෆිස් එකට ගිහින් නිරන්තරයෙන්ම සල්ලි හොරකම් කරගන්න එක, ඒ වගේම ඇමන්ඩ තිහසට ගියාම රවට්ටගෙන ඉන්න එක, මේ හැම දෙම ලොකු පෞකාර වැඩ කටයුතු විදියට අපිට දකින්නට පුළුවන්කමක් තියෙනවා කියලයි මම මෙතනදී ඔයත් එක්ක සිහිපත් කරන සැබෑම කාරණාව බවට පරිවර්තනය වෙලා තියෙන කියන කාරණාව ගැන අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් ඒ දෙත් එක්ක ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්න කටයුතු කරනවා. ඔයා දන්නව නේද මේ වගේ දෙයක් ගැන? දැන් ඉතින් ඇමන්ඩල හිතාගෙන හිටියට තමන් හැමදාම දිනනවා කියලා, හැබැයි ඒ දේ ඒ විදිහට වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. මොකද අමෝදිත් මේ වෙද්දී CID කෙනෙක් විදිහට ට්‍රේනින් වෙලා ඉන්නා වගේම ඉදිරියට අමෝදි දැන් ආදිත්‍යගේ මරණයට ලොයිඩ් සම්බන්ධයි කෙනෙකු හොඳින්ම දන්න නිසා අනිවාර්යයෙන්ම ලොයිඩ්ගෙන් එතකොට විශේෂයෙන්ම ලෝඩ්ගෙන් ප්‍රශ්න කරන්න කලින් ලෝඩ්ගෙන් ඕනගෙන් ප්‍රශ්න කරන්න නියමිතයි. හේතුව තමයි ඒ ගෙදර දුර්වලම කෙනා ඉතින් ලෝයිඩ්ගෙන ඕන. ඉතින් මල ගෙදර දවසේදීත් එයා ගොඩක් කලබල වුණා සහ ගොඩක් බය වුණා. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව තමයි අපි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තු රසක්ම ඇති කරගත්තේ. ඉතින් මෙන්න මේ කෙනාගෙන් ප්‍රශ්න කිරීමත් එක්ක පවුලේ හැමෝටම හිර යන්න වෙන විදිය ගැන තමයි අපි අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.